आयोवन කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණී ප්‍රමුඛයා සැමිට කලින් සත්‍ය හරියටම කියන සියද ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය දවස උණුසුම් කළ පුවත් සිරස්තල වෙත කිරිපිටි කිලෝවක් රුපියල් 200කින් ඉහළ දාලා හිඟය නැති කරන්න ආනයනකරුවන් සූදානම් දෛනික කොවිඩ් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දින 53කට පසු ආසාදිතයින් 2000ට අඩු වෙයි. තවත් ස්පුට්නික් එන්නත්ෝගයක් දිවයිනට. ජපානය සහ එංගලන්තය කොවිඩ් ප්‍රතිදේහ කොක්ටේල් ඖෂධ අත්හදා බැලීම සාර්ථකයි. ජනපති නිව්යෝක් නුවරට ළඟා වෙයි. කළු බුලත් ගොවීන්ගේ ජීවිත කළු වෙයි. වීවලට මිලක් සහ නිසි ලෙස පොහොර දුන්නේ නැත්නම් කෘෂිකර්ම ඇමති ඇතුළු බලධාරීන්ගේ නිවෙස් වටලන්න ගොවියන් සූදානම් තව්හිද් ජමාත් සහ බුද්ධාංශ සම්බන්ධය ගැන හිටපු ඇමති පාටලි කරුණු කියයි මොලේ පසක තබා ඇඟෙන් වැඩ කරන දේශපාලකීන් ගැන අනුර කියයි දඩයමේ ගිය හිටපු මන්ත්‍රී बंबल पिटिए देदेन कुट पहर दुन सेल्लम पिस्तोल नगराधिपति टा ऐप प्रथमीन देशीय पुआत गैस हिंग्याक ऐतिवुना पारी बोगी की सिलिंडरे कारतिया गिन गिया मिल वैडिकला हिंग्या अवसन वुना देन मासे देखा कट वैडिकाली के सिटे आनानिक किरिपिटी वेलद पुले हिंगाई හිඟය අවසන් කරන්න පුළුවන් මිල වැඩි කිරීමකින් පමණක් බව අප මීට පෙර වතාවක් සටහන් කළා. බොහෝ මැති ඇමතිවරුන් භාණ්ඩවල මිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා පුන පුනා පොරොන්දු වෙනවා. හැබැයි ඉල්ලන ගානට වඩා ටිකක් අඩුවෙන් මිල වැඩි කරන්න ඉඩ දීලා ඊට පස්සේ ජනතාවට කියනවා කම්පැනිකාරීන් ඉල්ලන ගානටම අපි හටුුනේ නැහැ කියලා. ආනනික කිරිපිටි කතාවක් දැන් එතනට ඇවි අපේ රටේ ජනතාවට අවශ්‍ය කිරිපිටි සපයා ගන්නා ක්‍රම දෙකක් තියෙනවා. එකක් දේශීය නිෂ්පාදන. අනෙක් ක්‍රමය කිරිපිටි ආනයනය කිරීම. දේශීය නිෂ්පාදනයේ නිරත ප්‍රධාන සමාගම් දෙකකින් අප විමසීමක් කළා. එක් සමාගමක් පැවසුවේ දේශීය දියර කිරි නිෂ්පාදනය මදි බවයි. එනිසා ප්‍රමාණවත් තරම් කිරිපිටි නිපදවිය නොහැකි බව එම සමාගම පවසනවා. පැලවත්ත කිරි නිෂ්පාදන සමාගමේ සභාපති ආර්යසීල වික්‍රමනායක මහතා පවසන්නේ දේශීය කිරි නිෂ්පාදනය නංවන්න කිසිදු නිලධාරියෙක්ට බලධාරියෙක්ට උවමනාවක් නැති බවයි. ලංකාවට අවශ්‍ය කිරි ප්‍රමාණය අපි ටොන් 30ක් දෛනිකව හැමදාම කොළඹට ගේනවා අවට ප්‍රදේශවලට ගේනවා මේ අපි ඉස්කෝලේ යන කාලේ ආණ්ඩුවෙන් රජවල් වලින් පිටරටවල් වලින් අපිට බලහත්කාරයෙන් දීපු කිරි පිටි ටික බීලා තමයි අපි කිරි වලට ඇබ්බැහි කිරි පිටි වලට ඇබ්බැහි වෙන්නේ අපි මේ ඇබ්බැහි කෙච්ච එකෙන් අයින් කරගන්න ටික කාලයක් යයි අපිට රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලක්ෂ 13ක් එළදෙන්නු මේ රටේ ඉන්නවා කිරි ගන්නේ ලක්ෂ 2 කමාරක විතරයි राज्य सेवकन सीएलओ में लेकर कंबरू हिट बोल के न काटती है ये एक उन्हें किरकार मानते हैं दिनों करने सत्य पाहा का प्रोजेक्ट ना कैद्य करने करने मेरा टन डॉलर आउंसे अक्वत ये दंग गेन उन्हें बिठाने आप बिठाने वाले स्वयं पोषित है डॉलर मिलियन हार सी एक आप इधर मेरा टन इत्रु करने देने पुलवां मतलब एयरपोर्ट का दन डॉलर मिलियन देसी है गिला दिन आप इधर किरीवलिंग मित्र के एयरपोर्ट देखा खादन पुलवां होने ना පාරිභෝගික සේවා අධිකාරියෙන් මේ පිළිබඳව විමසීමක් කළා. එහි ඉහළ පෙළේ නිලධාරියෙකු පැවසුවේ මෙරට කිරිපිටි ඉල්ලුමෙන් දේශීයව සැපයිය හැක්කේ 20%ක් පමණක් බවයි. කිරිපිටි ආනයනය කරන සමාගම් කිහිපයක් හා කතා කිරීමේදී පැහැදිලි කරගත් කරුණු කිහිපයක්ද සඳහන් කළ යුතුය. ඔවුන් කිරිපිටි හිඟයට හේතු ලෙස දක්වන්නේ කොවිඩ් වසංගතය නිසා නිෂ්පාදන පහළ වැටීම, ආනයනික සීමා සහ ඩොලරේ අගය ඉහළ යාමයි. ඒ අනුව ඊටම සරලව පැවසිය හැක්කේ මිල වැඩි කිරීමක් බලාපොරොත්තු වන බවයි. රජයේ පසුගියදා මේට විසඳුමක් ලෙස කිරිපිටි මත පනවා තිබූ බදුද ඉවත් කළා. ඒත් කිරිපිටි හිඟය තවමත් එහෙම්මමයි. තත්වය එසේ තිබියදී කිරිපිටි ආනයනකරුවන් සහ රාජ්‍ය අමති ලසන්තාලගේ වන්න මහතා අතර සාකච්ඡාවක් පැවැත්ුණේ. එෙහිදී ආනයනකරුවන් ඉල්ලා ඇත්තේ කිරිපිටි කිලෝවකට රුපියල් 350ක වැඩිවීමක්.
නමුත් රජයේ පාර්ශවයෙන් ඊට එකඟ වී නැහැ. රජයේ රුපියල් 200ක වැඩි කිරීමකට ඉඩ දිය හැකි බව පවසා තිබෙනවා. ඒ පිළිබඳව අදහස් දක්වන කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමේ ලක්ෂ්මන් වීරසූරිය මහතා දැන් ඇමරිකානු ඩොලර් එක රුපියල් 238ක් වෙනවා. කිරිපිටි කිලෝ එකක් ඩොලර් 440ක් වෙනවා. මේ වෙනත රුපියල් 350ක් වෙනවා. මේ රුපියල් 350 දීමට නැකි බව රාජ්‍ය ඇමති ලසන්ත ලියනතුමා සඳහන් කරා. උපරිම රුපියල් 200කට අපිට එකඟ වෙන්නේ කියලා කිව්වා. අපතාවකාලිකව මේ රුපියල් 200ක් වැඩි කරනවා නම් අනිවාර්යයෙන්ම අපිට රුපියල් 203ට ඩොලර් බිල දී ගන්න පහසුකම් සලස්සලා දෙන්න සහ අනිකුත් බදු ඉවත් කරලා දෙන්න කියලා ඉවර වෙලා වරාය බද්දයි කිරිපිටි වල තීරු බද්දයි අප මේ සියලු කාරණා සමාලෝචනය කරමින් මීට පෙරත් පැවසූ ආකාරයට සෑම හිඟයක්ම අවසානයේ ජනතා හිස මත බර පටවමින් අවසන් වනවා දේශීයව විසඳුම් සෙවිය හැකි ප්‍රශ්න පවා විසඳන්න නිවැරදි දිගු කාලින සැලසුම් නැති නිසා අපේ ජීවිත කාලය සහ තව પરම්පරා කිහිපයකට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද කියලා අපිට අහන්න හිතුණා. එක්සත් ස්වයං රැකියා වෙළඳ සංගමය කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. අයුතු ජනරාශියක් යන චෝදනාව යටතේ මෙහිදී සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පොලිස් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා හෙට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ උණුසුම් තත්ත්වයයි මේ. ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව හෙට සිට ලබා දීමට සූදානම් බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ස්පුට්නික් එන්නත් මාත්‍රා 120,000ක් අද පෙරවරුවේ දිවයිනට රැගෙන ආවා. දෛනික වාර්තාවලට අනුව මෙරට කොවිඩ් ආසාදිතින්ගේ සහ මරණවල අඩුවක් දක්නට ලැබෙනවා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 120,000ක් අද උදැසන දිවයිනට රැගෙන එනු ලැබුවා. ඊකේ 648 දරන එමිරේට්ස් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකිනුයි මෙම එන්නත් රැගෙන ආවේ. ඉන්නතරුව කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩාවට එම එන්නත් තොගය බාර දෙනු ලැබුවා. එයනු හෙට සිට ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. කිව්වා මේ රුසියානු ස්පුට්නික් එන්නතේ පළවෙනි එක විතරයි දෙවෙනි එක ගහන්නේ නැහැ. පොළ අත්සන් කරගෙන මිනිසුන්ව රවට්ටනවා කියලා. නමුත් අද උදෑසන අවශ්‍ය 120,000ක් වෙන ස්පුට්නික් එන්නතේ දෙවෙනි මාත්‍රාව ලැබිලා තියෙනවා. එතකොට ලංකාවේ ස්පුට්නික් එන්නත ලබාගත් සියලු දෙනාටත් එය සම්පූර්ණ කිරීමේ අවස්ථාව උදා වෙනවා. වයස වෘතු 15 සිට පාසල් ළමුන්ට එන්නත ලබා දීමට ඉදිරියේදී දින නියම කරන බව රාජ්‍ය අමාත්‍ය
මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. අවුරුදු 15 සිට පාසල් ළමුන්ට ආරම්භක අධීරියදී එන්නත් ලබා දෙනවා. පයිස එන්නත තමයි ලබා දෙන්නේ. රජයේ රෝහලක තමයි එන්නත් ලබා දීම සිදු කරන්නේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ. මොන දිනේදීද අපි ආරම්භ කරන්න කියන එක තව දින කිහිපයක් ඇතුළත තීරණය කරනවා. කොවිඩ් එන්නත් කරන්නේ සාර්ථකත්වයේ මත ශ්‍රී ලංකාව රතු දත්ත ලයිස්තුවෙන් ඉවත් කර ගැනීමට ක්‍රියා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. දැනටමත් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාව රතු ලයිස්තුවෙන් ඉවත් කළ අතර ජපානයද අද ශ්‍රී ලංකාව කොළ කලාපයට ඇතුළත් කළා. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු තවත් රටවල් ගණනාවක් තවමත් ශ්‍රී ලංකාව රතු කලාපය තුළ පවත්වාගෙන යනවා. සීමා හේතුවෙන් සංචාරකයන් ගෙන්වා ගැනීමේදී බාධා ඇතිවන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවේ එන්නත්කරණයට ලක්කර සිටින ජනතාවගේ නිවැරදි ප්‍රතිදේහ පරීක්ෂාවක් වහා ආරම්භ කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. දැනට මේ එන්නත් ආවන නිසා අඩුවලා තියෙන මරණ සංඛ්‍යාව සහ රෝහල්ගත වීම සංඛ්‍යාව ඉදිරියේදී පවතින එන්නතින් ලැබෙන ප්‍රතිදේහ එවැගේම ප්‍රතිශක්තිය මත පදනම් වෙලා ඒ නිසා නිරන්තරයෙන් පරීක්ෂණ කටයුතු වල නිරත වෙමින් මේ ප්‍රතිශක්තිය කෙතරම් දුරට ලංකාවේ පුරවැසියන්ගේ තියෙනවද කොතරම් කාලයක් පවතිනවද කියන අවබෝධ කරගෙන තුන්වැනි මාසාවක් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු වලට සූදානම්ින් බලධාරීන් සිටිය යුතුද නැත්නම් අපි මේ ළඟා කරගත්ත ඉලක්ක ප්‍රතිශක්තිය අවසන් වන වහාම නැවත වරක් කලින් තිබුණු තැනටම යන්න පුළුවන් කියන එකත් අවධානය යොමු කරනවා. ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1986 දිනක වාර්තා වුණා. එලෙස 2000ට අඩුවෙන් මෙරටින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණේ දින 53කට පසුවයි. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5,2758ක් දක්වා ඉහළ ගියා. බණ්ඩාරබිල සුජාතා ළමා නිවාසයේ තවත් ළමුන් 6 දිනකු කොවිඩ් ආසාදිත බව අද තහවුරු වුණා. පසුගියදා මෙම ළමා නිවාසයේ සේවකින් 2 දිනකු සහ කුඩා ළමුන් 3 දිනකුට කොවිඩ් ආසාදිත බවයි තහවුරු වුණේ. බස්නාහිර පළාතේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලැබූ කිසිදු කොවිඩ් රෝගියෙකු මියගිය නැති බව බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය මාලා පෙරේරා මහත්මිය පවසනවා. බස්නාහිර පළාතේ මේ වෙනකොට 103,000කට විතර ආසන්න රෝගීන් සංඛ්‍යාවක් අපි ආවරණය කරලා තියෙනවා. 103,000 කියන අතරේ පොසිටිව් රෝගීන් සහ නිරෝධායන කියන කණ්ඩායම් දෙකම ඉන්නවා. පොසිටිව් රෝගීන් ඉන්නවා 50,000කට ආසන්න සංඛ්‍යාවක්. පොසිටිව් රෝගීන් හා නිරෝධායන වන රෝගීන් අතරින් අපෙන් අපේ ප්‍රතිකාර ලැබූ කවුරුක්වත් මිය ගිහිල්ලා නැහැ. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 84ක් වාර්තා වුණා. දෛනික කොවිඩ් මරණ 100ට අඩුවෙන් වාර්තා වූයේ දින 40කට පසුවයි. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,022ක් දක්වා ඉහළ ගියා. මේ අතර රට තුල සිදුවී ඇති බව කියන ඖෂධ මාෆියාවට එරෙහිව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් බාර දුන්නා. ලෝකේ තියෙන දෙවන විශාලම මාපියව තමයි ඖෂධ මාපියා. දූෂිත ආයතනයක් බවට ලංකාවේ ඖෂධ නියාමන අධිකාරිය පත් වෙලා තියෙනකට හේතු කිහිපයක් තියෙනවා. එකම මාපියාවකට තමයි ඖෂධ නියාමනය කරන්න තියෙන්නේ, ඖෂධ ගෙන්නන්න තියෙන්නේ, ඖෂධ පරීක්ෂණ කරන්න තියෙන්නේ, බෙදා හරීම තියෙන්නේ රාජ්‍ය අමාත්‍යාංශයට. ඒතර අපි ඉල්ලා සිටිනවා මේ අමාත්‍යාංශයේ පිළිබඳ විධිමත් විමර්ශනය ජනාධිපතිතුමනි මැදිහත් වෙලා වහාම විධිමත් විදියට මේ ආයතනය ගොඩනගන්න අවශ්‍යයි. කොවිඩ් වසංගතය හේතුවෙන් විවිධ පළාත්වල රුධිර හිඟයක් පවතින බව වාර්තා වෙනවා. හලාවත රෝහලේ අවශ්‍යතාව සඳහා රුධිරය පරිත්‍යාග කිරීම නස්රියා මධ්‍ය මහ විද්‍යාලයේදී සිදු කෙරුණා. මෙය සංවිධානය කර තිබුණේ පළාතේ මුස්ලිම් ප්‍රජාවයි. ජනස සහ හලාවත නාගරික සුපසාධක සංගම් මීට මූලිකව ක්‍රියා කළා. ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බකමුණ ප්‍රදේශයේ 504 ගඟේ අය අපි සංවිධානය විසින්ද ලේදන් දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. බොහු පශ්චාත් කොවිඩ් රෝග ලක්ෂණ පිළිබඳ පැමිණිලිවලට මානසික ආතතිය සහ බියද හේතු වී ඇතැයි කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පවසනවා. මේ අතර කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසන්නේ මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණ සංඛ්‍යාවේ ක්‍රමික අඩුවක් දක්නට ලැබෙන බවයි. ඒ විද්‍යුත් විකාශකින්ගේ සංසදය සංවිධානය කළ වසංගතය නිමා වී වසන්තයේ එනවා සත්‍යය යනමයෙන් පැවති රූපවාහිනී වැඩසටහනට එක් වෙමින්
අපි හිතේ රතු කලාපේ දැන් ටික ටික අපිට කොළ කලාපේට එන්නට හැකියාවක් ලැබී තිබෙනවාද ඒ සඳහා තියෙන අලුත්ම තත්ත්වය මොනවාද ඔව් ඇත්තටම අද වෙනකොට කොවිඩ් රෝගීන් සංඛ්‍යාවේ පැහැදිලි අඩුවක් අපිට දකින්නට ලැබෙනවා විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ තුල විශාල අඩුවීමක් අපිට දකින්නට ලැබෙනවා රෝගී බවට පත්වන සංඛ්‍යාවත් ඒ වගේම රෝහල් ගතවන සංඛ්‍යාවත් කොවිඩ් රෝගීන් සඳහා වෙන් කළ තියෙන වාට්ටුවල අපිට ඇඳන් ඉතුරු වෙලා තියෙනවා දැන් අපිට ඔක්සිජන් තියෙන ඇඳනුත් හිස් තියෙනවා මේ පහසුගිය කාලේ තුල අනුගමනය කරපු සංචරණ සීමාවන් සහ විවිධ සීමාවන් වල ප්‍රතිඵල අපි අද දකිනවා. ඊටාම ශීඝ්‍රයෙන් සිදුවෙන එන්නත් කරණයත් ඊටාම දැඩි දායකත්වයක් දක්වනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. දැන් කියනවා නේද කොවිඩ් වලින් පස්සේ පසු කොවිඩ් සංකූලතා කියලා තත්වයක්. වෛද්‍යවරයෙක් විදිහට මට ඒ වගේ රෝගින් මුණ ගැහෙනවා. ඒතර ගැටලු සහගත තත්ත්වයේ තියෙන්නේ මුල් අවස්ථාවේදී ඊතරම් රෝග ලක්ෂණ නොපෙන්නු කට්ටිය අපි ඒසිම්ප්ටොමැටික් කියනවා. හෝ කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්නු කට්ටිය සති 4කට පස්සේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පෝස්ට් කොවිඩ් කියලා කියන්නේ මුල් සති 4 ගියාට පස්සේ ඇවිල්ලා විවිධාකාරයේ රෝග ලක්ෂණ ගැන කියනවා. සමහර කට්ටිය ඔළුව කැක්කුම කියනවා. මහන්සිය කියනවා විඩාව ගැන කියනවා හැබැයි මම පුද්ගලිකව නිරීක්ෂණ කරපු දෙයක් තමයි ගොඩක් තරුණ කට්ටිය තමයි එන්නේ ලංකාවේ තියෙන ප්‍රභේදයයි වෙන රටවල් වල තියෙන ප්‍රභේදය අතර එහෙම වෙනසක් දැනගන්න නැහැ අපිට දැනට මට වැදගත්ම දේ තමයි මොන අලුත් ප්‍රභේද ආවත් ඒකට විසඳුම ඉදිරියට යන්න පුළුවන් එන්නත් කරන්නේ ජනගහනයේ ප්‍රශ්‍යත්තිකරණය යම්කිසි මට්ටමකට ආවට පස්සේ ඒ මට්ටම වැදගත් ඒ යම්කිසි මට්ටමකට ආවට පස්සේ අපිට ඔය කොවිඩ් වර මොන ප්‍රභේදාවත් එච්චර බය වෙන දෙයක් නැහැ. එන්නත් කරණයෙන් ඒ මට්ටමට කොහොම හරි ජනතාව ජනගහනයක් රැගෙන යාම තමයි දැන් මේකෙන් එළියට යන්න පුළුවන් එකම විදිය. ඉතාලම හොඳින් විවේක ගැනීම ඉතාමත් අවශ්‍යයි. සමහර වෙලාවට දකින්නවා රෝග ලක්ෂණ තියෙන අය මේවා තියෙද්දි ශාරීරිකව මහන්සි වෙලා ඊට පස්සේ ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙලා බරපතල තත්ත්වෙන් රෝහල් ගත වෙන වෙලාවල්. ඉන්සාර රෝග ලක්ෂණ තියෙනම් ඉතාමත් වැදගත් වෙනවා විවේක ගන්න එක. එන්නත් කරණයෙන් වගේ දෙයක් කරලා මේක සම්පූර්ණයෙන්ම නැති කරන්න බෑ වෛරසය. ඒ කියන්නේ කොටසක් එන්නත් කරණය කළා කොටසකට බේරෙන්න බෑ. කොටසකට බේරෙන්න බෑ. ඒ දැන් ලංකාව දියුණු රටක් නොවුනත් අපි දැන් 51%ක් සම්පූර්ණයෙන්ම එන්නත් කරණයට භාජනය කරලා තියෙනවා. තරුණ උදවියටත් ඒ කියන්නේ 20 ඉඳන් 30 උදවියටත් මේ එන්නත් ලබා ගැනීමට අවස්ථාවක් තියෙනවා. ඉතාමත් හොඳ අවස්ථාවක් මේ දැන් එන්නත ලබා ගැනීමට. නමුත් සමාජ මාධ්‍ය වලින් ලැබෙන තොරතුරු මිත්‍යා මත තියෙනවා මේ එන්නත ගත්තාම අහවල් දේ වෙනවා අහවල් දේ වෙනවා. ඒකද අපි ගන්න අපි බලන් ඉන්නවා. මොකද ඒකට විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට ඔබතුමා දෙන උත්තරේ. මිත්‍යාවකට පුළුවන් ද කෙනෙකුගේ ජීවිතේ පිළිගන්න එක. වැරදි මතය නිසා එන්නත් නොගෙන හිටියොත් එයාට රෝගේ වැළඳෙන්න පුළුවන්. ඒතර එයා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරත් ඒ තනත්තා හැසිරෙන්නේ ඇවිදින මිනිස් බෝම්බයක් වගේ. ඒ කියන්නේ එයාගෙන් අනිත් කට්ටියට යනවා. ඔය පෝස්ට් කොවිඩ් කියන තත්ත්වයට වැඩිපුර ගොදුරු වෙන්නේ මේ තරුණ කට්ටියම තමයි. ආම් වැදගත් වෙනවා විශේෂයෙන් අවුරුදු 20ත් අවුරුදු 30ත් අතර තියෙන තරුණ කට්ටිය ඉන්නත ලබා ගැනීම. අඩුමිලට දේශීයව කොවිඩ් එන්නත් නිපදවීමට හැකියාව තිබියදී වැඩිමිලට එන්නත් ආනයනීකරණ බව රසායනාගාර වෘත්තීය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසනවා. වෙළඳ කලාප සේවකීන්ගේ ගැටලු විසඳීමට රජය වහාම මැදිහත් විය යුතු බව වෙළඳ කලාප සේවකීන්ගේ ජාතික සංවිධානයේ කැඳවුම්කරු ගාමිණී රත්නායක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අද ප්‍රකාශ කළා. අපි මිලියන 22ක් 23ක් ගේනකොට එන්නත් 17ක් 18ක් දැන්ටත් ගෙනලා තියෙන චීන වැක්සීනේ. එතකොට දැන් තවදුරටත් අපි තවත් චීන වැක්සීනයක් ගේනවා නම් මේ රටේ මිනිසුන්ට වසන්තේ එන්නේ නැහැ. මොකද මිනිසුන්ට තමන්ගේ උමනාව මත එන්නත ගහන්න වෙන්නේ නැහැ. බලහත්කාරයෙන් සහ අකමැති එන්නතත් තමයි ගහන්න වෙන්නේ. මොකද ලෝකයේ තියෙන හොඳම එන්නතුත් ඩොලර් 5 සහ 10 අතර ගානකට තමයි අලවි වෙන්නේ. නමුත් 10යි 40යි වගේ ගානකට ලෝකේ පුරා මේ චීන එන්නත් අලවි වෙනවා. එතකොට ඒකෙන්ම පේනවා මේ එන්නතේ යම් කිසි තියෙනවා වෙළඳ මාෆියාවක් තියෙනවා වෙළඳ උපක්‍රම පාවිච්චි කිරීම වැඩි කියලා. මොඩර්නා වගේ එන්නතක් තමයි ලෝකේ දැන්ට වැඩිපුරම මිනිසුන්ගේ ඉල්ලුමට ලක් වෙමින් ඉන්නේ. ඒ එන්නත ගෙන්වීමේ හැකියාව තියෙනවා. දැන් එක සමාගමක් කියනවා ඩොලර් 6කට හෝ 7කට Tamanට මේ රටේ එන්නත නිපදවලා දෙන්න පුළුවන් කියලා. එතකොට ඩොලර් 6කට හෝ 7කට එන්නත නිපදවන්න පුළුවන් නම් ඒ නිපදවීමේ ක්‍රියාවලියට ධෛර්යය දෙනවා නම් මේ රටේ නිෂ්පාදනය කරන එන්නතක් පාවිච්චි කරලා විශාල මුදලක් රටට ඉතුරු කර ගැනීමේ හැකියාව තියෙනවා. කොවිඩ් වසංගතයේ පාවිච්චි කරලා මේ වෙනකොට වෙළඳ කලාපයේ බොහෝ ආයතනවල
සේවක දඩයම ආරම්භ කරලා තියෙනවා. මේක සම්බන්ධයෙන් වගකීම තියෙන්නේ ආයෝජන මණ්ඩලයට. හැබැයි දැන් මේ කාරණා සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයේ ක්‍රමානුකූල විධිමත් මැදිහත් වීමක් කරනවා කියන එක අපිට පේන්නේ නැහැ. විශේෂම කත්වෝ ජනාධිපතිවරයා යටතේ ආයෝජන මණ්ඩලයේ තියෙන්නේ. මේ කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ජීවිත අවදානම නොසලකා වැඩ කරන සේවක සේවිකාවන්ගේ ජීවිත අවදානම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අඩුම තරමේ සාකච්ඡාවක් ලබා නොදෙන තැනට දක්වා අත්නොමතිකව තල්ලු වෙලා තියෙනවා. වෙළඳ කලාපවල සේවය කරන සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් වරප්‍රසාද කප්පාදු කිරීමට ඉරෙහිව විශේෂයෙන්ම වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය හැටියට අපට අපේ පැත්තෙන් රට පුරාම විසිරී තියෙන 80,000කට ආසන්න වෙළඳ කලාපවල සේවය කරන සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් වරප්‍රසාද දිනා ගැනීම වෙනුවෙන් කරන්න තියෙන උපරිම මැදිහත් වීම දායකත්වය ලබා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිව්යෝක් නුවර වෙත ළඟා වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සහභාගී වීම සඳහායි ජනාධිපතිවරයා ඇමරිකාව වෙත ගියේ. ලබන 21 වනදා සැසිවාරය ආරම්භ වීමට නියමිතයි. ජනාධිපති මාධ්‍ය අංශයේ පැවසුවේ ලබන 22 වනදා ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසිවාරය අමතන බවයි. එක්සත් ජාතීන්ගේ 77 මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකාව වෙත පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිව්යෝක්හි ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. ඒ එරට වේලාවෙන් ඊයේ පස්සරු 2:30ට පමණ. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නීත්‍ය නියෝජිත මොහන් පීරිස් මහතා විසින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවා. ජනාධිපතිවරයාගේ අමරිකානු සංචාරය පිළිබඳ නිව්යෝක් නුවර සිට තුරුතුරු ගෙනෙන ජනාධිපති මාධ්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ මොහන් කරුණාරත්න මහතා COVID-19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම් වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පනගැන්වීම ලබන 21 වන අඟහරුවාදා ආරම්භන එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුවේ තේමාවයි. මහා මණ්ඩල සැසිවාරයේ විදේශ අමාත්‍ය මට්ටමේ සමුළුව හෙට පෙරවරුවේ ආරම්භ වන අතර සමුළුවට සහභාගී වීම සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයෝ මේ වන විට නිව්යෝක් නුවරට පැමිණ සිටිනවා. රාජ්‍ය නායක සමුළුවේ දෙවන දින පෙරවරුවේ සිය දේශනය සිදු කරන ජනාධිපතිතුමා 23 වන දින පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී සිය අදහස් දැක්වීමට අපේක්ෂා කරනවා. සැසිවාරය අතරතුර ජනාධිපතිතුමා රාජ්‍ය නායක කිහිප දිනක සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනත් කොළඹගේ යන මහත්වරුන් ජනාධිපතිතුමා සමග සංචාරයට එක්ව සිටිනවා. වීමිල වැඩිකොට පොහොර ප්‍රශ්නය විසඳුවේ නැත්නම් කෘෂිකර්ම ඇමති ඇතුළු බලධාරීන්ගේ නිවෙස් වටකරන බවට ගොවීන් කණ්ඩායමක් ප්‍රකාශ කරනවා. තවත් ගොවීන් පිරිසක් පවසන්නේ වීමිල වැඩි කිරීමට කරන ඉල්ලීම් වී මාෆියාවෙම කොටසක් බවයි. රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වෙලා කාබනික පොහොරවලින් පමණක් සිය වගා කටයුතු සිදු කරන ලෙස රජය ගොවීන්ට ලබා දුන් අභියෝගය තවමත් ගොවි ජනතාව අභියස පවතිනවා. මේ අභියෝගයේ හමුවේ අපේ රටේ ගොවීන් යලකන්නේ අස්වනු නෙලනු ලැබුවා. දැන් මේ නෙලාගත් වී අස්වන්නට නිසි මිලක් අවශ්‍ය වනවා. රජය ලබා දී තිබෙන මිල ගණන් ප්‍රමාණවත් නොවන බවයි ගොවීන් පවසන්නේ. පාර්ලිමේන්තු ඉන්න අයගෙන් ගොම ඉල්ලන්න තරම් අපේ මිනිසා අද වෙනකොට සාකච්ඡා වෙනවා. මේ ගොවි ජනතාව වෙනුවෙන් වහාම කැප වෙලා කටයුතු කරන්න අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. මේ මරිච්ච මහපොළොව හුරුුනේ හැමදාමත් රසායනික පොහොර වලට තමයි. අම්මා කෙනෙක්ගේ තනේ කිරිබිබී ඉන්න දරුවා නෑ උඹ මෙතනින් එහාට බීපම් පිටිකිරිය කියලා ඇදලා ගත්තට පස්සේ දරුවට මොකෝ වෙන්නේ? කාබනික පොහොර මේ මහපොළොවට හුරු කරන ක්‍රමයක් තියෙනවා. ඒක ඔය සීත කාමරවලින් ඇමතිලා දන්නේ නැතුණාට මේ ගොවියෝ දන්නවා. කාබනික පොහොර වලට යන ක්‍රමයට අපි යන් පාරට එන තත්වයට අපිව පත් කරලා දුන්නේ ආණ්ඩුව නම් ඒ වගකීමත් ආණ්ඩුව ගත යුතුමයි. මගේ කුඹර තියෙන අක්කර දෙකක් වීකියුලේක රුපියල් 30කින් වියදම් කළා කරන්න පුළුවන් නම් එතුමාට බාර දෙන්න මගේ කුඹර කොටලා ඒ තත්ත්වේ කළා දෙන්න
කියලා මම ඉල්ලා සිටින ඇමතුමාගෙන් පපුව අතගාලා ඔය ඒසි කාමරේ තියෙන්නේ දින ගන්න නැතුව ගොවියොත් එක්ක සාකච්ඡාවක් කරලා කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා ගොවි ජනතාව රවට්ටලා මේ ආණ්ඩුව බලයට ආවේ බලයට පත් වුණාට පස්සේ එතෙක් ලබා දුන් සියලු පොරොන්දු පුස්සක් කරලා ඉවරලා දැන් මේ වෙනකොට ගොවි ආනාථ කරලා තියෙනවා ගොවි තනක් දැන් වලපල්ලට යවමින් තියෙන්නේ තමුන්නාන්සේලාගේ ගෙවල් වටලන මොහොත ගොවියෝ වැඩි යාතකන වේගින් සමේවට කන් දෙන්න කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා රජේ වීමිල ප්‍රමාණවත් නොවන පවට සිදු කෙරෙන උද්ඝෝෂණ වී මාෆියාවෙම කොටසක් බව රජරට ගොවින් පිරිසක් පවසනවා පෞගිය කාල සීමාවේ 29 30ට අපි වීවි කුන්නේ දැන් ඇත්තටම සාමාන්‍ය මිලක් ඇවිල්ලා තියෙනවා රුපියල් 55කට ඉතින් ඇත්තටම අපි සතුටු වෙනවා රුපියල් 60ට වගේ ගේනවා නම් ගොවියා ඇත්තටම මේ රජ කරවන්න පුළුවන් ගොවියෝ වෙනුවෙන් යම් කිසි සංවිධානයක් පාරට බහිනවා අපි ගොවියෝ වශයෙන් අපි ඒක හෙලා දකිනවා දේශපාලන න්‍යාය පත්‍රයකට තමයි ඒක වැඩ කරන්නේ මෙරටට ආනයනය කරන ලද කාබනික පොහොරවල ආවේණියා නම් බැක්ටීරියාව අඩංගු වන බවට වාර්තා වූ තොරතුරු සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රශ්න කර සිටියා ඒ පොහොර ගෙනාපු ක්‍රමවේදය ගත්තාම ඒ සියලු ආපු ක්‍රමය ගත්ත විදිය බෙදපු විදිය පිළිබඳ අපේ අමාත්‍යංශයට යම් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. නිකම් මේ ප්ලාස්ටික් බෑග් එක තමයි මේ පොහොර ඇවිල්ලා තියෙන්නේ. පොහොර එන්නකොට ඊට අදාළව නිර්දේශ නිකුත් කරන ආයතන කීපයක්ම තියෙනවා. ඒතර මෙහිම තියද්දී මේ පොහොර කොහමද ආවේ? කොහමද කවුද ගෙන්නුවේ? මේක රට ඇතුළට යන්නේ නැහැ කියලා කාටද සහතිකයක් දෙන්න පුළුවන්? සත්ව ශාක සතුන් සඳහා හානියක් වන සුද්ධ ජීවීන් ඉද කිසිදු පොහොරක් මේ රට ඇතුළට ගන්න ඉඩ දෙන්නේ නැහැ කියන සහතික රජය වෙනුවෙන් කෘෂිකර්ම ඇමතිවරයා හැටියට දෙනවා. අද ගත්තොත් අපි රටේ ඉන්න ඇතම් නිලධාරීන් ඔය සමාගම් වලට විකිණෙනවා. සල්ලි වලට ගන්නවා. ඒකත් එක්ක ඕකේක ගන්න පුළුවන්. රසායන පොහොරත් ඒ විදියට ආවනම් පිටපාරින් රටට මේ කුඹුරවලට වැදුනා නම් කාබනික පොහොර අපට උචිත නැති එන්නේ නැහැයි කියලා මහින්දානන්දලාට පුළුවන් ද සාතිකයක් දෙන්න. දැනට පෝර වර්ග ආපු වෙයි ලොකු තොග ඇවිල්ලා නැහැ කිසිම විදිහට මොකද සාම්පල් විතරයි ඇවිල්ලා තියෙන්නේ අපිට මේ විදිහට පරීක්ෂා කරන්න. ඒ පරීක්ෂණ ඉවරුණාට පස්සේ තමයි කියන්නේ මේකේ තියෙනවද අපි සම්පූර්ණ ක්‍රියාවලිය ඉවරනකම් මේ සාම්පලේ අයින් කරන්නේ නැහැ. මේ සාම්පලයක් බොහොම ආරක්ෂිතව තියාගන්නවා. ඒක මේකේ අවදානාවක් තියෙනවා නම් ඒ සම්පූර්ණයෙන්ම ડિස්ට්‍රොයි කළා එහෙම නැත්නම් ඒක ලංකාවට බලපෑමක් නැති වෙන විදිහට. ගොවීන්ට බය වෙන්න දෙයක් නැහැ. අපි ප්‍රමිතිය තියෙන රටට කිසිම වැඩ හානිදායක නැති පොහොර ගොවි ජනතාවට මේ මහා කන්නේ ලබා දීම කියන සාහතිකේ අමාත්‍යංශය වෙනුවෙන් දීලා තියෙනවා. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ යෝජිත ඇවිදින මන්තිරුවට අද පක්ෂ සහ විපක්ෂ පිරිස් විරෝධය සහ කැමැත්ත පළ කළා. යෝජිත ඇවිදින මන්තිරුව වෙබ්බෙම ශක්තිමත් කරන බව එක් කණ්ඩායමක් ප්‍රකාශ කරනවා. එහෙත් එම ස්ථානීයට පැමිණි භික්ෂුන් වහන්සේලා පිරිසක් පෙන්වා දුන්නේ දැනටමත් වැව්බැම්මට හානි සිදු වී ඇති බවයි. වැව්බැම්මේ පූජනීය බව ගැන අද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු දෙනාට වැදගත් පණිවිඩයක් ප්‍රකාශ කළා. රටේ දහසක් ප්‍රශ්න තිබියදී ඓතිහාසික පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මතින් ඇවිදින මන්තිරුවක් ඉදිකිරීමට දරන උත්සාහයට මහා සංඝරත්නයද අද දෙපිලක් බෙදී තිබෙනවා. ස්වාමින් වහන්සේලා එක් කණ්ඩායමක් මෙය පරිසර සුන්දරත්වයේ නැරඹිය හැකි අපූර්ව ඇවිදින මන්තිරුවක් බව ප්‍රකාශ කරනවා. ගොවි සංවිධානද දෙකට බෙදී තිබෙනවා. එක් කණ්ඩායමක් මහා සංඝරත්නයේ ප්‍රකාශයට දැඩි විරෝධය පළ කළා. අද උදෑසන පරාක්‍රම සමුද්‍රයේ වැව්බැම්ම මතට පැමිණි පොළොන්නරුව දිස්ත්‍රික් තරුණ එකමුතුව යෝජිත ඉදිකිරීම සඳහා සිය සහය පළ කළා. මේක ඇවිදින මන්තිරුවම්ම කියලා ජොකින් ටෙක් එකම්ම කියලා මේක විනාශ වෙන විදිහට කතා කරන්න එපා කිසිම කෙනෙක්. මේ මේ හෙන ගහන වැඩේ කරන්න එපා. මේක පොළොන්නරුවට සංවර්ධනයට අවශ්‍ය දෙයක්. හැබැයි මේකේ අපි දකින්නේ ඒ ඒ නමට වඩා වැවේ සංරක්ෂණ කටයුත්තක් සිද්ධ වෙනවා. මේක වැව් බන්ට් එක ප්‍රතිසංස්කරණයක්. රළපනාව මේ වැවට තල්ලු කරලා තියෙනවා. හැබැයි එහෙම කටයුත්තක් නෑ මේක. අපි එහෙම දකින්නේ නෑ මේකේ. මේක අනාගතේ ලස්සන වෙන්න ඕනේ. ගොඩක් කට්ටිය කියනවා මේක මේ රළපනාව කඩනවා. එහෙම නැත්නම් මේ වැවට හානියක් සිදු කරනවා කියලා. මේක බැලු බැලමට පේනවා එහෙම දිවීමක් වෙන්නේ නැහැ. මේක වෙන්නේ මේ වැව් බම්ම ආරක්ෂා කරගෙන මේ වැව් බැම්ම තවත් පුළුල් කරලා රළපනාවත් තවත් ශක්තිමත් කරලා මේ වැව ශක්තිමත් කිරීමක් ලෙස තමයි මම නම් මේක දකින්නේ. සහය පළ කළ තරුණ පිරිස විසිර ගිය පසු එම ස්ථානයේ භික්ෂුන් වහන්සේලාද වැඩම කළා. එහි පැමිණි භික්ෂුන් වහන්සේ ඇවිදින මන්තිරුවට විරුද්ධව සියදහස් පළ කළා. සමහර තැන් වල හාරලා ඇරිච්ච තැන් වල වතුර තිබුණා. ඒක වැස්සකට. 22ක එක වැස්සකට මේ මේ වුණා නම් දැන් අදත් වර්ෂාව මේ දෙවෙනි දවස් ආද්දේ අදත් වහිනවා. ඒ නිසා අපිට මේක ඉතා ඉක්මනින්
මේක අවසන් කරලා මේක වහලා දාන්න ඕන නැත්නම් මේක ලොකු හානියක් වෙනවා මේකේ වතුර ඇතුළට ගිහිල්ලා දැන් මේ තියෙන ගල් අපිට ප්‍රයෝජනට ගන්න බැරි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියන නිසා මේක අපි ඉක්මනින් සකස් කරගන්න ඕන මේක මෙතනින් වළක්වා ගත්තේ නැත්නම් සෑහෙන ගැටුමක් ඇති වෙයි ඒ දෙයට මං ගරු ජනාධිපතිතුමාගේ බගාපත්ම ඉල්ලා සිටිනවා අපි ඡන්දේ දුන්නේ ඔය දේ කරන්න නෙවෙයි මේ දේ මෙතනින් වැළකුණ නැත්නම් මේ පොළොන්නරු දිස්ත්‍රික්කේ සමස්ත ගෝ ජනතාවගෙන් පුරවනවා ඒකාන්තයි වැව්බැම්මේ පූජනීය බව ගැන අද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අදහස් පළ කළා. සීගිරි ගලවුඩ හෙලිකොප්ටර් වස්සන්න හදන්න කියලා සීගිරි ගලවුඩ වස්සන්නම් පුළුවන්. හෙලිපෑඩ් එකක් හදන්නම් පුළුවන්. ඒ දේ කරන්නේ නැත්තේ ඇයි? ඒ වගේ තමයි වැව සහ වැව්බැමි. දැන් ඔය පරණ දේවල් නවීකරණය කරනවා නම් එහෙමනම් අටමස්ථානේ පොළොන්නරුවේ සොළොස්මස්ථානේ ඒවත් ඉතින් ඔක්කොම නව තාක්ෂණය තුල හදන්න පුළුවන් ඇයි එහෙම හදන්නේ නැත්තේ ඒ තියෙන කෞතුක වටිනාකම පුරාවිද්‍යාත්මක වටිනාකම සිංහල රජ කාලේ වැව් බැම්මක් උඩින් කාටවත් යන්න දීලා නැහැ වැව් බැම්ම ළඟට යනවා නම් තොප්පි යන්නම් ජටාවක් හරිමක් හරි දාගෙන ඉන්නවා නම් ඒවා ගලවලා සෙරප්පු ගලවලා වැව් කණ්ඩියට වැඳලා තමයි වැව් කණ්ඩියට ගිහින් තියෙන්නේ වැව සහ වැව් කණ්ඩිය කියන එක පූජනීයයි පෙර රජ කාලයේ වැව් බැමිවල අත තැබීම සුදුසු නැහැ. පොළොන්නරුව සෝමාවතිය රක්ෂිතයේ දඩමේ ගියේ පිරිසක් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ වනජීවී නිලධාරීන් එකතුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්නස්ද සිටින බවයි වාර්තා වන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිඩ්නි ජයරත්න මහතා ඇතුළු තරුණීන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මීට දින කිහිපයකට ඉහතදී සෝමවතිය ජාතික වනෝද්‍යානයේ ගල්බෙද්ද ප්‍රදේශයට දඩයමේ ගොස් ඇති බවට ලද තොරතුරක් ඔස්සේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොළොන්නරුව වනජීවී විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් එකතුව සිදු කළ වැටලීමකදී එම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සතුව තිබී යතුරුපැදි 8ක්ද පොලිස් බහරයට ගත් අතර අත්අඩංගුවටගත් උපකරණ අතර කූඩාරමක් වෙදුලි පන්දම් මාළු දැල් පිහි භාජන කිහිපයක්ද තිබී ඇති අතර අත්අඩංගුවටගත් පිරිස ඊයේ සවස පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. පසුව ඔවුන් සියලු දෙනා ඇප මත මුදා හැර ඇති අතර පරීක්ෂණ කටයුතු වනජීවී නිලධාරීන් සහ පොලිසිය සිදු කරනවා. මෙතර පසුගිය 14 වනදා බම්බලපිටිය කොතලාවල ඇවෙනියු ප්‍රදේශයේ ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වී ඉඩමේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියකට අදාළව සිදු කර තිබූ පැමිණිල්ලක් අනුව අද උදෑසන හම්බන්තොට නගරාධිපති ඉරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඒ අද පෙරවරුවේ ඔහු විසින් බම්බලපිටිය පොලිසියට බහර වීමෙන් අනතුරුවයි. පහර කැමට ලක් වූ ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර දින පහක් පුරා නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන සිදු කෙරුණා. අදාළ නගරාධිපතිවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ. ඉරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු නගරාධිපතිවරයා මීට පෙර 2014 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මත්තල ගුවන් තොටුපළෙහි නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේදී සංවිධානාත්මකව එම මන්ත්‍රීවරුන්ට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම සහ සෙල්ලම් පිස්තෝල පෙන්වා තර්ජනය කිරීම සම්බන්ධයෙන් මීට පෙර බන්ධනාගාර ගතව සිටි අයෙක්. මොලේ පසක තබා ඇඟෙන් තීන්දු ගන්නා දේශපාලකයන් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණියේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පැවසුවා. රජයේ හාල් මිල පිළිබඳව නිකුත් කර ඇති ගැසට් එකද ඉතා ඉක්මනින් රිවර්ස් කර ගන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අද අපේ රටේ ශ්‍රම බලකායන් සිට 27ක් නිකුස් කර්මාන්ත. අද අපේ රටේ ජාතික නිෂ්පාදන සිට 7ක දායකත්වයක් ද නිකුස් කර්මාන්ත. අද අපේ රටේ අපනයන ආදායම සිට 25ක් ද නිකුස් කර්මාන්ත. අද අපේ රටේ කර්මාන්තවලින් සිට 25ක් දෙන්නේ කුස් කර්මාන්තය මත පදනම් වූ කර්මාන්ත. ඒක නිකුස් කර්මාන්ත අපේ රටේ ආර්ථිකයේ වැදගත් කොටස. අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය හදලා තියෙන කුස් කර්මාන්ත. එනිසා එවැනි ශේත්‍රයක් පිළිබඳ තීන්දුව తీරන ගන්නකොට ඉතාමත් මැනවින් කල්පනා කළා තීන්දුව ගත යුතු. ඇඟේ හයියට කටේ බලයට නේද තීන්දුව ගන්න එක වැරදි කුස් කර්මාන්ත. හැබැයි මේ ශේත්‍රයේ පිළිවන් ජනාධිපතිවරයා වාචාල අමාත්‍යවරයා තීන්දුව ගන්නේ තමන්ගේ ඇඟේ බලයෙන් වෙන මොකුත් නැත්තම් ඇඟෙන් තමයි ගන්නෙ. එහෙම ගත්ත තීන්දුව ගණනාවක් අද අපේ රටේ කුස් කර්මාන්තේ විශාල අරමුදයකට ලක් කරලා තිබෙනවා. විශේෂයෙන්ම ඔබ දැක්ක පොගේ කාලේ විශාල ගැසට් නිවේදන නිකුත් කරනවා හාල් මිල පාලනය කරගන්න බැරි වෙලා. ඊට පස්සේ ගිහිල්ලා ගබඩා වටලනවා. ගබඩා වටලා අරන් ඇවිල්ලා තියෙන හාල් කිලෝ ලක්ෂ 8යි. අපේ රට දෛනික සහල් පරිභෝජනය හාල් කිලෝ ලක්ෂ 60යි. හරිද?
හැටපහක් 67 හාල් පරිභෝජනය කරන දවසකට. ඉතින් හාල් කිලෝ ලක්ෂ 8ක් අරන් ඇවිල්ලා කියනවා. හාල් මාෆියාව බිඳිනවා. සතසෙන් හාල් විකුණනවා. ලක්ෂ 8ක් කියන වේලකින් භාගයක්වත් නෑ. හැබැයි ඔය ප්‍රවෘත්ති නිර්මාණය කරන හාල් මාෆියාව කඩනවා. ඒ වගේ ඇඟින් වැඩ කරන්න බෑ මේ ශිෂ්ටාචාරය මතර තබා ගන්න. ඒ නිසා මේ තීන්දුව ඔක්කොම අවුල් වෙනවා. මොකද කියන්නම් ඔබලට. මේ හාල් මිලිපෙළඳ ගහපු ගැසට් එක නොගුදුරීම වෙනස් කරනවා. මොකද කියලා නංගල. තවද සති දෙක තුනක් බලන්න. මේ කිව්ව නිසා නොකරදී දන්නේ නෑ. ඒකත් හොඳයි නේද? උඩරට සහ පහතරට දේ කර්මාන්තයේ රජයේ වැරදි ප්‍රතිපත්තිය නිසා විනාශ වෙමින් පවතින බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා චෝදනා කරනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රජයේ ක්‍රියා කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. දැන් ප්‍රතිපනායනයේදී 130ක් දේශීය තේ යොදලා 170ක් ඉන්දියාවෙන් කෙන්‍යාවෙන් චීනෙන් බංගලාදේශයෙන් අරන්ගෙන බාල තේ එකතු කරලා වටිනාකමෙන් අඩු තේ එකතු කරලා නැවත පිටරට යවන එකට නිල වශයෙන්ම ගැසට් ගහලම අවසර දුන්නා. අපි දන්නවා ප්‍රතිපනායනය නිසා මොකද ගම්බිරිස් වලට උනේ? ප්‍රතිපනායනයේ වැරදි ප්‍රතිපත්ති නිසා මොකද කරුම් කවලට උනේ? ඒ වගේම තවත් බෝග ගණනාවකටම මේ ප්‍රතිපනායන ක්‍රියාවලිය නිසා විශාල හානියක් සිදු වුණා. එවෙන් අධ්‍යක්ීම් තියෙනු. දැන් එතකොට ඒ අධ්‍යක්ීම් තියෙන අපේ රටේ නැවත වරක් තේ ප්‍රතිපනායන නිසා මේ රටේ උඩු රට පහත රට ගොවියා සම්පූර්ණයෙන්ම අසරණ වෙනවා. කර්මාන්ත කඩා වැටෙනවා. නැවත ගොඩනගා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා මේ බරපතල තත්ත්වයේ සලකලා කරුණා කළා මේ මෝඩ මේ පිස්සු ප්‍රතිපත්තිය වෙනස් කරන්න. ක්‍රමානුකූලව මේ රට කාබනික ගොවිතැනට ගෙන යනවා. වසර 10ක් තුල ගොවිතැනට ගෙන යන කාබනික ගොවිතැන ඇති කරනවා කියන ගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සෞභාග්‍ය දැක්මේ තිබෙන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. පාදුක්ක පොලිසිය ස්ථානාධිපතිවරයාගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර් මහතා ඇමති සරත් වීරසේකර මහතාට චෝදනා එල්ල කළා. අද ඊට ඇමති සරත් වීරසේකර මහතා පිළිතුරු ලබා දුන්නා. පාදුක්ක කොට්ටාසේ පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කරලා ඒ වෙනුවට ගාමිණී ලොකුගේගේ හිතවත එක්ක ගෙනල්ලා දැන් එතන ස්ථානාධිපතිවරයා කරලා තියෙනවා. විශේෂභාර සරත් වීරසේකර අමාත්‍යවරයාට දිගින් දිගටම කිව්වා මේ කුපාඩි වැඩේ කරන්න එපා කියලා. පොලිසිය දේශපාලඥයෙක්ගේ අතකොළුවක් බවට පත් වෙලා කටයුතු කරාම අපේ ආරස්සාව දෙයයන්ට තමයි බාර දෙන්න වෙන්නේ. චෝදනාව මම පොලිසිය බාර ඇමතිවරයා හැටියට ඉතාම තරයේ හෙලා දකිනවා. පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කළේ ඔහුට විරුද්ධව තිබූ චෝදනාවක් මත. ඔහුව ඉවත් කළාට පසු जगत कुमार मंत्रिवरया मट वाचिकव सह इनपशु लिखित इला सीटिया ओहुट पक्षपाती हितवत्व पोलिस स्थानाधिपति तन तुट पत्करा राज्य सेवा कमीशन सभा विता पेहदील वकील तेनवा स्थानाधिपति वरुण पत्करंट ए बलेल बाधील तेने अमात्यांचे लेखम तुमाट पोलिस तुमागे निर्देश मेकट किसीम देशपालन ज्ञाला देशपालन बलपैम करंट आवे जगत कुमार मंत्रिवरया ओहु उरन वेला तेने ओहुट हितवत् पत्करंट बेरी මේ සම්බන්ධයෙන් මම ඔහුට විරුද්ධ විනානුකූල පියවර ගන්නට කියලා දැන්ටමත් ලිඛිතව අපේ පක්ෂයට දන්වලා තියෙනවා. තව්හීද් ජමාත් සංවිධානය සහ බුද්ධි අංශ අතර පැවති සම්බන්ධය වහාම රටට හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා. වත්මන් රජයට බලය ලබා ගැනීම සඳහා පාස්කු ප්‍රහාරයේදී හේතුවක් වූ බවයි අද පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා පැවසුවේ. තව්හීද් ජමාත් ව්‍යාපාරය හා ශ්‍රී ලංකා බුද්ධි අංශ අතර සම්බන්ධයක් තිබුණාය කියන එක මම නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්තයත් පිළිගරගෙන. මහින්ද රාජපක්ෂ මහත්තයා ගැටමේ රජෝපනාරාමයේ ගිහිල්ලා පිළිගත්තා. ඒතකොට ජනතාව තුල කුකුසක්, ජනතාව තුල සැකයක් ඇති වෙනවා. මෙචර හොඳින් දන්නා කියන ව්‍යාපාරික කැඩී ගිය අත්තක් කොටසක් විසින් මෙවැනි කුමන්ත්‍රණයක් කරනකොට මේක එක්ක යම්කිසි බුද්ධි අංශ සම්බන්ධයක් තිබෙනවාද කියන්නේ. මොකද මේක බරපතල විදියට දේශපාලන වශයෙන් යොදව ගත්තා. පසුගිය රජ අපකීර්තියට පත් කිරීමත් මේ නවරජය බලයට පත් කි. අර පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා මහමල කරුව අල්ලනවා කෙනා අපිට වැදගත් නැහැ කිය කී වහසිපත් දෙඩෙව්වට කරපු කිසිම දෙයක් නැහැ. මම අහන්න කැමති ආණ්ඩුවෙන් අපේ සාක්කියට මොකද උනේ? සමහරු කියනවා ගිහිල්ලා සහස් පොලිසියට කට උත්තරයක් දෙන්න කියලා. අපි දුන්න බොහොම වැදගත් සාක්කියක්. ඒක විමර්ශනය කර කිරීම තමයි රහස් පොලිසියේ වගකීමත් ඒ වගේම නීතිපතිගේ වගකීම. දැන් නීතිපතිතුමා මොකද කිව්වේ? නීතිපතිතුමා කිව්වේ මේකේ කුමන්ත්‍රණයක් තියෙනවා. එහෙමනම් දප්පුල ලිවර මහත්තයා තමයි මුලින් ගෙනල්ලා ප්‍රශ්න කරන්නේ. ඒක කරන්නේ නැත්නම් මේ අනික් අයට විටින් විට ගෙනල්ලා මේ රහස් පොලිසිය යොදවගෙන කරන මේ හිරිහැරය අන්තිම අවලස්සනයි. ඒ වගේම ආණ්ඩුව මොකද කරන්නේ? කාඩිනල් වහන්සේ පාස්කු ප්‍රහාරයේ වින්දිතෙන්ට යුක්තිය ඉල්ලනකොට පසුගිය ආණ්ඩුව කාලේ උන්වහන්සේ හොඳයි. දැන් උන්වහන්සේ නරකයි.
එතකොට ඇතම් පුජ්‍යලෝ ඇවිල්ලා මේ නාට්‍යයේ නළුව ටික ඇවිල්ලා කාඩිනල් වහන්සේව තදින් විවේචනය කළා. ඊළඟට තව කණ්ඩායමක් ඇවිල්ලා කියනවා කාඩිනල් වහන්සේට විරුද්ධ කුමන්ත්‍රණයක් පල්ලිය ඇතුලේ තියෙනවා කියලා පල්ලිය දෙකඩ කරන්න පුළුවන්ද කියලා බලන්න. නැවත වතාවක් පහත් පෙළේ වැඩ ශාපී ශාබ්දීන් නාටකයේ වැනි සහරාන් නාටකයේ වැනි දෑව කළා බලය ලබා ගත්තා වගේ තවත් මෙවැනි නාටක පවත්වන්න එපා. මහජනයාට තියෙන සැකය දුරු කරන්න මොකද්ද මේ සැබඳියාව මේ බුද්ධි අංශ සහ තෞහිජ් ජමාත් ව්‍යාපාරයේ එක තිබිච්ච කියන එක කරුණා කරලා රටට හෙලි කරන්න. දිලීර රෝගයක් හේතුවෙන් මේ වන විට නවකත්තේගම කළුපුලත් වගාව විනාශ වෙමින් පවතින බව වාර්තා වනවා. මේ හේතුවෙන් එම වගාවේ නියැලෙන ගොවීන් දැඩි ලෙස අසරණ වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. නවගත්තේගම ප්‍රදේශයේ බොහෝ පිරිසකගේ ජීවනෝපාය බවට පත්ව තිබෙන්නේ කළුබුලත් වගාවයි. පකිස්තානයට කළුබුලත් අපනයනය කිරීම සඳහා මෙම ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව දැනට වසර 10ක පමණ සිට කළුබුලත් වගාවේ යෙදී සිටිනවා. නමුත් මේ වන විට මෙම ගොවීන්ගේ බුලත් වගාවට කණ කුකා හඳන්න පටන් අරන්. ඒ බුලත් වගාවට හටගෙන ඇති දිලීර රෝගයක් හේතුවෙන්. මේ නිසා ඒ ආශ්‍රිතව සිය ජීවිකාව ගෙන යන 500කට අධික ගොවීන් පිරිසක් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. මේ තියෙන්නේ දැනට අවිලා තියෙන මේ දිලීර රෝගය. මේකට වතුර වැටෙන්න වැටෙන්න සම්පූර්ණ මුළු බුලත් කොටුව විනාශ වෙලා යනවා. කිසි දෙයක් නැහැ. මේ හැමතැනම තිබුණ බුලත් කොටු තමයි ඒ වගේ දිලීර ඇවිල්ලා දැන් ඒවා විනාශ වෙලා ජීවත් වෙන්න විදිහකුත් නැහැ. ඔක්කොම දැන් නැති වෙලා තියෙන්නේ අපිට. අපි අසරණ වෙලා ඉන්නේ හොඳටම. වගාවන් පවත්වාගෙන යාම සඳහාගත් ලක්ෂ ගණනක් ණය ගෙවා ගන්න ක්‍රමයක් නැති බවයි ගොවීන් පවසන්නේ. මෙම කළුපුලත් වගාවේ නියැලෙන ගොවීන් රජයෙන් ඉල්ලා සිටින්නේ සිය ණය වලින් නිදහස් වීම සඳහා යම් සහනයක් ලබා දෙන ලෙසයි. මේ දිලීර රෝගේ මේක මොන තෙල් ගැහුවත් මේක හරියන්නේ නැහැ. ආයේ නැවත අපට වගාවක් කරන්නවත් බෑ. අවුරුද්දක් කමාරක් යනකම් මේ කොටුවල ආයෙ කරන්න බෑ. බැංකුවලින් ණය අරන්නේ තියෙන්නේ ලක්ෂ 5 6 අරගෙන තියෙන්නේ දැන්. ඉතින් ඒවට අපට මොකක් හරි සාහනයක් මේ පිළිවෙල කරලා දෙන්න පුළුවන් නම් කව මේක නැති කරලා හක් කියලා කොයින් හරි හොඳ බුලත් දළු ටිකක් හොයලා දෙන්න පුළුවන් නම් අපට මේක නැවත ආරම්භ කරන්න පුළුවන් වෙන තැනකට. පුවත් අවසන් සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.